සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී ඔබේ හදවතට ඔබේ නිවසට වාසනාව ජේසුගේ ආශිර්ය අරගෙන එන මේ මොහොතේදී මම කැමතියි ඔබත් එක්ක බෙදා ගන්නට. මම ඊයේ දවසේදී අර කතා කරපු ජීවිතේ විචිත්‍රවත් බව සුන්දරත්වය වැඩි කරගන්නට අපිට සුදු ස්වාමින් වහන්සේ ආසම කරන දේ හොයා ගන්නට වෙනවා. උන්වහන්සේ වැඩිම අබ්බා තාත්තා වැඩිම මොනවටද ආස කියලා ඇහුවොත් මේ මුළු ලෝකෙම තියෙන සුන්දරම දේ මොකද්ද කියලා ඇහුවොත් ඒ තමයි පසු තැවෙන කෙනෙක්ගේ හදවත කියලා කියන එක. ඉතින් මං හිතන්නේ වර්ෂයකුත් අවසාන වේගන යනවනේ ඔබටත් මටත්. අපිට පුළුවන් නම් මේ කාල පරිච්ඡේදය තමයි මං හිතන්නේ වැඩියෙන්ම වැඩ තියෙන කාලය. වැඩ ගොඩාරියයි. ගෙවල් අපි පින්තාරු කරනවා, ෂොපින් යනවා, මකුණු දැල් කඩනවා, අස්පස් කරනවා, මිදුලායේ ලෑන්ඩ්ස්කේප් කරනවා, කරපු දේවල් ලස්සනට පවත්වාගෙන යනවා, බොහෝ දේවල් කරනවා. පෑගි බෝග දෙන්න ලෑස්ති වෙනවා, ලක ලෑස්ති වෙනවා. මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ මං ආසයි ඔබට පුංචි ආරාධනයක් කරන්න. පුළුවන් නම් පැත්තකට වෙලා චුට්ටක් ඉඳගන්න. ඔබ වෙනුවෙන් අපි හැම වෙලාවෙම අපේ ටයිම් එක ඉන්වෙස්ට් කරන්නේ තව කෙනෙක් වෙනුවෙන්නේ. අපේ කාලය හැම මොහොතකම දෙන අපි තව කෙනෙක් වෙනුවෙන්. ඉතින් අපි අපේ ලෝකේ චුට්ටක් තනි වෙමු. තනි වෙලා අන්න එදාට පොඩි පැන්සලකුයි පොලිකුත් අරගෙන අපි ගීලා කියලා We will try to count the blessings that the Lord has done one by one in our life. සුදෝ ස්වාමීන් වහන්සේ මේ වර්ෂය පුරාවටම ඔබේ මගේ ජීවිතය කරපු ඒ ආශිර්වාදාත්මක අත්දැකීම් අපි එකින් එක ලියමු. ඒක පැත්තකට කරලා අපි මේක වර්ෂයේ අවසාන වෙනකන් ඔය කොලේ එහෙට මෙහෙට දාන්නේ පුංචි පොතක් නම් ඒත් කමක් නැහැ. ඔන්න ඔය පුංචි පොත පැත්තකින් තියාගෙන මතක් වෙන වෙලාවට ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නට ඕන දේවල් ඔබ ලියන්න, ලක ලැස්ති වෙන්න ඒකට. ඒක වෙනම පැත්තකින් තියන්න. ඔය පොත පොඩ්ඩක් වුණ කාමරේ ඇරලම තිබ්බනම් නිරන්තරයෙන් මතක් වෙයි. ඕකේ, I have to add this also. Add that experience. මොකද අපි මොලේ ටියුන් කරගත්තම ඕවා මතක් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය අතරතුරේදී ඔබට පුළුවන් නම් තවත් කොලයක් පැන්සලක් අරගෙන ඇත්තකට වෙලා ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේ අඩුපාඩුකම් වෙච්ච දේවල්, ඔබට වැරදිච්ච තැන් මතක් කරගන්නට ඔන්න ඒ දේවල් ඔබට පුළුවන් පැන්සලෙන් ලියන්න. පෑනෙන් ලියන්න යන්න එපා. පුළුවන් නම් ඉරේසලකුත් ළඟින් තියාගන්න. එක එක ලියන්න. එක දවසක ලියලා ඉවර කරගන්න බැරුව ගොත් ඒක තව දවසක කරන්න පුළුවන්. නමුත් ඔබ ජනවාරි මාසෙදී ඔබට මතක් වෙච්ච ඒ සිදුවීම් ලියාගෙන ඒ දවසේදී ලියලා ඉවරණක් කියලා ඒ කොලයට අද්දක තියලා ස්වාමින් වහන්සේත් එක්ක ඒ වගේම ඒ සිද්ධියට එක එක සිද්ධියට බද්ධ වෙච්ච පුද්ගලයන් එක්ක ඔබට තියෙන තරහ මරහ වෙන්න පුළුවන්, ඈත් වීමේ ගැප් එක වෙන්නට පුළුවන්. මේ හැම දෙයක්ම මතක් කරගෙන ඒ හැම දෙයක්ම ඔබ ලියලා ඒ පුද්ගලයන්වත් මතක් කරගෙන ඔබට පුළුවන් නම් එක එක 1 by 1 you go through 1 by 1 and try to erase from the eraser 1 by 1. ඒ එක එක ඔබේ ඉරසලෙන් නැවත මකන්න. ඔය මකලා නිකන් ඉන්න එපා. ඊට පස්සේ ඔබ කරන්න දෙකක් තියෙනවා. ඒ තමයි දෙවියන්ගෙන් පළවෙනියෙන්ම ඒ සිද්ධිය නිසා ඔබ දෙවියන්ගෙන් ඈත් වුණා. මම දෙවියන්ගෙන් ඈත් වුණා. ඒ නිසා දෙවියන් එක්ක බද්ධ වෙන්නට අපි හොඳ පාප උච්චාරණයක් කරගමු. ඒ වගේම මේක නත්තල් සමය. ඒ හින්දා ඒ අපේ ජීවිතෙන් ඈත් වෙලා ගිය ගැප් එකක් තියෙන අන්න ඒ පුද්ගලයන් එක්ක අපි නැවත බද්ධ වෙමු. කෝල් එකක් තියලා කතා කරගන්න පුළුවන් වෙයි. ඊමේල් එකක් හරි ටෙක්ස්ට් මෙසේජ් එකක් හරි අපිට කමියුනිකේට් කරගන්න ගොඩක් ක්‍රම සහ විදි තියෙනවා. මේ මොන ක්‍රමයකින් හරි ළඟ හිටියත් ඈත පිට රටක හිටියත් මේ කා එක හරි කමක් නැහැ. අපි බද්ධ වෙමු. ඒ බද්ධ වෙලා බද්ධ වෙනකොට දෙවියන් එක බද්ධ වෙලා ඒ පුද්ගලයන් එක බද්ධ වෙනකොට ඔබට දැනේවි අර කොලෙන් අපි මකලා දාලත් තියෙන්නේ. ඊට පස්සේ ඒ සිද්ධිය තුළින් ඔබේ හදවතට පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර සාමයක්, කිසි කෙනෙකුට දෙන්නට බැරි සාමයක් ඔබේ හදවත තුළ ජනිත වෙන්න පටන් ගනීවි. එහෙනම්
උනත්තරං අම්මේ තාතිදුවේ පුතේ ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. ඒ සඳහා ජයම ජය. ඔබට ජේසුගේ විහිරයි.